Cassandra, the Cybernetic Research for Next Generation. Shaan Jairatna Adhyakshaya. Main character. ఆంటీ సోమా ఆంటీ పాపో దక్కే మీ దరువాని మీ ఎందులా మీ వాడి షేన్ గెన ఆరాంచి అక్ నెద్దాంక అరే నే దరు పోలీసీ తాము హోయేనో పోలీసీ ఎడ కేన తీనార నిలిబడ్డ గెన హోయన్న కేలా ఏకేత వరద కియన్ బా అసని మనసుకి స్ప్రితాలే అరణ్యానేక కొచ్చర పినద్ద తాత మళ్ళీ వగేమ తమ్మా వాళ్ళకమనం గీలనే రాష్ట్రాకి సాలి మధ్య మీ కోల్గొట్ట పారక్కు వదిలే వెట్లయి ఉన్న సన్నిపాతి అదిలండి మీరు మీ సమాధి నాకు కీన కదా వెత్త హఠాత్ తిన్నే సహస్రకి మొక్కరి వెరద్దక్కువగాండ సహస్ర షేర్ని యూస్ కరా అప్పే కాదు కపల మహాల ఎందుకత్ మే గ్యాని వెళ్ళుం గస్ ఎవండో నాయి మే మూడి అటు మినిసు గన తేరుం గన్న బేని దారు కతందిరి ఇక పెత్తక్ ఇతర దెనగిన అనే మే అంకల్ బైల గన్న తో ఇన్నవద నతి వేళ తీన తమ్మంగి పుత్తా మే మే కొహివత్ తీన గ్యాని కు శుద్ధ కరన్న యనవా మే కాంట్రాక్ట్ ఎక గత్తు మినే వల్లగనద මිනිහා කියන මිනිහා ෂෝරූම් එකට ආවේ වැඩිපුර සල්ලි ඉල්ල ගන්න කියලා. කප්පම්. කප්පම්. හැබැයි ෂේන්ට මොකද උනේ කියලා මිනිහා දන්නේ නැහැලු. මිනිහා හිතන් ඉන්නේ මිනිහට සල්ලි දෙන්න වෙන හින්දා ෂේන් කෝරේ ඇංගිලා ඉන්නවා කියලා. ෂේන් ඉන්නේ කොහෙද කියලා දන්නේ අර නිලිබඩ්ඩම තමයි. මං එලෙහිකකින් අහගන්නම්කො. මේ මේ මේ. දැන් ඔයලා මම මොකද්ද මේ කරන්න හදන්නේ? මේ වෙලාවේ කරන්න ඕනේ දේ. අරකගේ බෙල්ලෙන් අල්ලලා දෙපැත්තට හොල්ලලා අහගන් තියන්දේ අහගන්න ඕනේ. දරු. සමාධිය ළමයෝ. ළමයෝ. යකෝ කුණු කොට අවුස්සල ගිනි තියලා බලාගෙන ඉන්නේ. පලයන් ගිහිල්ලා නවත්ත ගනින්කෝ. ඕකේ ඔය කීපෙ දෙනු ගිහිල්ලා සාහසරගේ බෙල්ලෙන් අල්ලලා දෙපැත්තට හොල්ලලා ඉද්දන්නේ. අලියෝ. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ප්‍යාස් බේබී. ඉතින් අපි මේකේ ෆ්ලෑෂ්බැක් සීන් ටික නූරලී කරමුකෝ බා. මරු අයියේ මරු. නුවරඑළියේ සීතල අස්සේ පැණි බීරෙන ලව් සීන් ටිකක් දැම්මා නම් පැණි හැලෙන්න වැඩේ දෙන්න පුළුවන්. මේ උඹට මේ මේ වදේ කුත් දෙන්නද ෆ්‍රේම් එකට ලස්සනට? අදහස ආදරයේ පැණිමය භාවය සංකල්ප රූපාර්ථ විදහා දැන්වීම වෙනුවෙන් සිනමා කරුවාගත් විශිෂ්ට උත්සාහයක් කියලා විචාරකය පත්තර පලාවි මං කියන්නේ අපි පලන්නේ මොකද්ද කියලා යකෝ අනේ මචං පිළිදුවට කිව්වේ අනික තෝ හිතුවද මේ අර කපල් එකක් ලව් කරනවා පෙන්නද්දි මල් පූට්ටු කරනවා පෙන්නන් මේ තෝගේ ආච්චිලා කල් ෆිල්ම් එකක් කියලා අනික බං අපි නෝරලි ෂූට් කරනකොට මේක මේ බණ්ඩාරගම හරි මට්ටක් කුලිය පැත්තේ හරි මේ උදේ පාන්දර ෂූට් කරන්නේ හා දෙන්නේ මූඩ් එක නම් අවුල් වගේ පැණි හින්දින සීන් එකක් වගේ
ෂේන් ගැන මොකක් හරි ආරංචි වුණාද? ඇයි වගේ මොකක් හරි ආරංචි වුණාද? ඇයි ඌ මැරිලාද? ඔයෝ යෝ යෝ සෝරි සෝරි අයියේ. ඌෙන් පොලිසියෙන් ආව මාව හම්බෙන්න. එයාලා හිතනවා ෂේන්ට මොකක් හරි කරදරයක් කියලා. ඇයි යාලා එහෙම හිතන්නේ? මට පොඩි ප්‍රශ්නයක් වෙලා මං ඒකට ෂේන්ගෙන් උදව්වක් ගත්තා. ඒ උදව්වට යා වෙන මිනිස්සෙක්ගෙන් උදව්වක් කරන් තිබ්බා. ඒ මිනිසාව එළියේ එක එක වැරදි කරලා හිරේ හිටපු කෙනෙක්. ඒ නිසා පොලිසියෙන් හිතනවා මේ මිනිසා ෂේන්ට මොකක් හරි කරදරයක් කරන්න ඇති කියලා. නෑ 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 නෑ. ෂේන් කියන්නේ මාෂල්ලාත් කරපු කෙනෙක්. තනි මිනිහෙක්ට උත් එක්ක කෙල ගන්නවා කියන්නේ ටිකක් විතර ගේමක්. ආ බය නැතු ඉන්න. ඌට මුකුත් වෙන්නේ නැහැ. ආ ෂේන් ගැන මොනව හරි දන්නවද? ඇයි එහෙම අහන්නේ? නැත්තම් කොහමද ඔච්චර විශ්වාසයෙන් ෂේන්ට මුකුත් කරදරයක් වෙන්නේ නැහැ කියලා කියන්නේ? එක්කෝ ආ ෂේන් ගැන මොනව හරි දන්නවා ඌ. නැත්තම් ඔයා ඔය කියන තරම් ෂේන්ගේ හොඳ යාළුවෙක් නෙමෙයි. ඔය දෙකම නෙමෙයි. මම ෂේන්ව දන්නවා. ඌ ඒ අනමගුල ගිහිල්ලා එන වෙලාවට ගෙදරේ ඉවා බය නැතුව ගෙදර යන්නකෝ. නැත්නම් බැනියා. ආයෙත් තරයි. ෂේන් ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක කරන්න ඕනි. ඌ ඒක හින්දා අනිවාර්යෙන්ම එනවා. මගේ 78ට වඩා වැඩි කැලින් බේබි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබි සබන්. ඔයගොල්ලෝ මංගල වැඩ කරනාට ඔයගොල්ලොන්ට හොඳට කියවනවා. ඔයගොල්ලෝ මේ රස්සාවට අනෙක් කටිර වඩා වැඩිපුර වැටුපා. වැඩිපුර මම ඔයගොල්ලෝ ගැන හොයලා බලනවා. ඔයගොල්ලෝ ගමන් බිමන් යවනවා. ඔයගොල්ලන්ට ලොකු ලොකු වාසි සලසනවා. ඒ හැම දේම කරලා ඔයගොල්ලොන්ගේ බලාපොරොත්තු එකම එක දෙයයි. ඒකට අවංකව වැඩ කරයි කියන එක විතරයි. ඒත් එන් ළඟට ඉඳලා කවුරු හරි කෙනෙක් මගේ පිටට පිහියේ හරින්න උත්සාහ කරනවා. මට දැනගන්න ඕනේ කවුද කියලා. ඇයි බොස් මොකද්ද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ මොකද්ද කියන එක ඒ කරපු වෙන හොඳට ගන්න. ඔයගොල්ලන්ට අද දවස දෙනවා. මට පිහියෙන් අන්න කෙනාට කියන්න තමන්ම ඉදිරිපත් වෙන්න කියලා. එහෙම වුණොත් මං එයාට ජීවත් වෙන්න ඉඩ දෙනවා මේ ලෝකේ තවත්. එහෙම නැත්තම් ඒ කරපු කෙනා දන්න කෙනෙක්ට කියන්න මට ඒ නිවුස් එක දෙන්න. ඒ වුණොත් මං එයාට ගොඩාක් ලොකු උදව්වක් කරනවා. අත දවස ඉවර වෙන්න කලින් මට ඒ ඩ්‍රෝයා හොයාගන්න. ඒ ඩ්‍රෝයා හොයාගන්න බැරි වුණොත් ඒ ඩ්‍රෝහියා කරපු ඩ්‍රෝහිකමට ඔයගොල්ලෝ හැමෝටම ඔයගොල්ලොගේ ජීවිතෙන් වන්දිගේ වන සිද්ධ වේ. මේක හොඳට මතක තියාගන්න. ඔයගොල්ලොගේ බොස් මම. ඔයගොල්ලෝ අහන්න ඕනේ මං කියන දේ විතරයි. කවුරු මොනවා දුන්නත් කවුරු මොනවා කිව්වත් ඔයගොල්ලෝ කරන්න ඕනේ මං කියන දේ විතරයි.
ඉතින් ඉස්සරහට වැඩ කරනකොට ඒක හොඳට මතක තියාගෙන වැඩ කරා. දෙයියා. මේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සබන් කැටය නවලක්ස්. හරි මේඩිකන්. ඔකේ. සයින්ස් ටික හර නේද? අපි ගමුද? අනේ මල්ලි මට විනාඩි 10ක් දෙනවද? මට එක පාට බැලුවට ඔලුවට ගියේ නැහැ. අක්කට ඔලුවට යන්න නැති වෙන්නේ කොහොමද අක්කේ? අක්කට සාමාන්‍ය එක පාරක් කිව්වම මතක හිටරෝනේ. මට අද ටිකක් සනීප නෑ මල්ලි. මං එන්නම්කෝ. අහිංසක කොල්ලන්ගේ ජීවිත විනාශ කරලා දැන් යසගේට වැඩ ටික කරන් යනවනේ. ආ සමාදෙ. ප්ලීස් මට ආරංචි පොලිසියෙන් ආව කියලා. තමුසෙට හුම් වෙලා මදි ඔයි. වැඩි දවසක් යන්න කලින් තමුසෙ පොලිසියෙන් ඉක්මනටම කුද්දලගෙන යනවා. අන්නේ දවස වෙනකන් තමයි මම බලාගෙන ඉන්නේ. හරි. එක්ස්කියුස් මී මිස්. මෙතන ෂෝට්ටයක් වඩා මෙතන යන්න පුළුවන්. ඇයි මාව යවන්නේ? මොන් යවනවා? මේ අපරාධකාරයෙක් මේ ඉන්නේ. අහිංසක කොල්ලන්ගේ ජීවිත විනාශ කරලා උන්ගෙන් ප්‍රයෝජන අරගෙන හරිම ලස්සන්ට උන්ව වෙනිෂ් කරලා දානවා. තමුසේද තමුසේ නිලියක් නෙමෙයි තමුසේ මරුවෙක්. මිස් මේ ඔබලගේ පෞද්ගලික ප්‍රශ්න කරුණා කරලා මේ සෙට් එකකින් එළිය විසඳ ගන්න. මොකද අපිට කාලය කියලා කියන්නේ සල්ලි. සල්ලි. ඔව්. හැමෝටම ලොකු සල්ලි තමයි. සහස්‍රමේ ඌ තමුසට පැලෙන්ඩ ලව් කරා. හරි. තමුසට එයා ආදරේ තම දොයිතුවක්වත් මායිම් කරේ නැහැ. තමුසට කවදා හරි මේක තේරෙයි. හරි. ඔය තියෙන වෙස් මුණ බොහෝ මික්මන්ට ගැලවෙනවා. ඒක හොඳට මතක තියා ගන්න. තමුසගේ ওই නිලිපට්ට මන්නේ දාටි වරයි. මේ මිස් ප්ලීස්. යනවා තමයි ඔයි. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ප්‍යාස් බේබි. සන්දේෂ් දොර වහන්න එපා සන්දේෂ්. මම ලොකු අමාරුවක වැටලා ඉන්නේ. මං විතරක් නෙමෙයි ඔයත්. මට ඒ වලින් වැඩක් නැහැ. කරුණා කරලා මිස් මෙතනින් යන්න. මං කියන දේ පොඩ්ඩක් අහන්න සන්දේෂ්. මං දන්නේ ඔයා රෝහිතට මොනවා කිව්වද කියලා. රෝහිත අපි දෙන්නවම මරනවා සන්දේෂ්. එයා එයාගේ කලින් ගෑනුව මැරුවා වගේ අපි දෙන්නවම මරනවා සන්දේෂ්. මම මැරෙන්න බය නැහැ මිස්. මිස්ටර් මැරෙන්න බය නම් මිස් මිස්ටර් කැමති දෙයක් කරගන්න. සන්දේෂ් මම දන්න නිසා කියන්නේ රෝහිත අපි දෙන්නගෙන් පලි අරගෙන නවතින්නේ නෑ සන්දේෂ්. මගේ පවුලේ මිනිස්සු පබෝදගේ පවුලේ මිනිස්සු මේ හැමෝගෙම මෙයා පලි ගන්නවා. මම දන්න නිසා කියන්නේ සන්දේෂ්. මිස්ටර් මට මොකද්ද කරන්න කියන්නේ? අපි දෙන්න ගැලවීම තියෙන්නේ අපි දෙන්නගේ අතේ විතරයි සන්දේෂ්. ඔයාට මම මට ඔයා විතරයි සන්දේෂ්. දෙන්න කොයි හරි යමු. මොකද්ද? මං වාට ආදරේ සන්දේෂ්. අපි දෙන්න කොයි හරි ඈතකට ගිහිල්ලා රෝහිතට හොයාගන්න බැරි තැනකට ගිහිල්ලා ජීවත් වෙමු සන්දේෂ්. වාට ෆ්‍රයි කරොත් පබෝදව අමතක කළා වාට මට ආදරේ කරන්න පුළුවන්. තමුසට ඕනවද? ආ? තමුසට කොයි හරි යන්න ඕනේ. එනවා. සන්දේෂ්. එනවා. තාරින්නකෝ. ඕල්. Thank you.
මගේ දෙක්කගෙන යන්න හදනවා. මෙයා මට කියනවා ඔයාට වහ ටිකක් දීලා මෑතක ඈතකට ගිහිල්ලා ජීවත් වෙමුලු. මේ මම බෑග් කිව්වොත් මාව මේ එළියට ඇදලා දැම්මා. ඕ. අපි අක්කෝ ගෙදර. ගෙදර ගිහිල්ලා මේ මේ දේවල් ගැන කතා කරගමු. සදේෂ් අපි ගිහින් එන්න. යා, ඕ යා. සමේ ආසාද නැති කරන විෂ බීජ එක සටන් කර සම නිරෝගීව තමයි. මං හිතාමතා ෂේන්ට කරදරයක් කරේ නෑ සමාධි. මං දන්නවා ෂේන් මට ආදරෙයි කියන එක. ඒ වගේම මං දන්නවා ඔයත්යට ආදරෙයි කියන එක. ඒ නිසා වාගේ මේ හැසිරීම කිසිම අවුලක් නෑ නංගි. අනේ මේ බන කියන්න එපා. ඔයා නිසා තමයි අද ෂේන් නැත්තේ. අයියෝ එහෙම කියන්නේ. එහෙම කියන්නේ ෂේන් ඔයා නිසා පිස්සෙක් වුණ හින්දා. ඔයා කියන කිසිම දෙයක් කරන්න එයා කවමදාවත් දෙපාරක් හිතුවේ නෑ. එයා හිතන් ඉනවා දෙවඟනක් කියලා. ඔයා ඇරෙන්න එයාට අනිත් හැම කෙල්ලවම පෙවුනේ යක්ෂණියෝ වගේ. ඔයා ඒක හොඳටම දන්නවා. ඒත් ඔයා මොනවද කළේ? ආ? ඔයා කියන්නේ මං ඒ හැමදේම දැනගෙන එයාව යූස් කරා කියලා. එහෙමද? ඔව්. ඔයා ආදරය කරන ෂේන් ඒ තරම් මෝඩෙක් කියලාද ඔයා හිතාගෙන ඉන්නේ? ඇත්ත. ෂේන් මට පිස්සෙක් වගේ ආදරය කරා කියන එක ඇත්ත. හැබැයි ඒකේ තේරුම මං එයාව යූස් කරනවා නම් ඒක තේරුම් ගන්න බැරි තරම් මිනිස්සෙක් කියන එක නෙමෙයි. ෂේන් කොච්චර ආදරය කරත් මං එයාව යූස් කරනවා නම් ඒක තේරුම් ගන්න පුළුවන් විදිය මොලයක් ෂේන්ට තියෙනවා. එයාට හොඳ ආත්ම ගරුත්වයක් තියෙනවා. හදිස්සියවත් මං එයාව යූස් කරන්න හැදුවා නම් ඒකත් එයාට මෙහෙම කරද්දි තේරෙනවා. ඔයා ඔහොම කියන්නේ ෂේන් ආදරය කරද්දි කොහොම කෙනෙක්ද කියලාවත් පොඩිවත් සෙන්ස් එකක් නැතුව සහස්‍ර. අයියෝ එහෙම කියන්නේ. ෂේන් ආදරය කරද්දි යාට කිසිම ලොජික් එකක් නැහැ. ඔයා එයාගෙන් හඳ ඉල්ලුවොත් එයා ඇත්තටම ඒකත් ගෙනල්ලා දෙන්න ට්‍රයි කරයි. ඇත්තටම. ඔයාට මේවා කියලා වැඩක් නෑ සහස්‍ර. ඔයා ජීවත් වෙන්නේ ලොකු බබල් එකක. ඔයාගෙම බබල් එකක. ඔයා දකින්නේ ඔයාට දකින්න ඕන දේවල් විතරයි. Mm-hmm.
ඇඩි මොකද ජීවිතේ පළවෙනි වතාවට ඔයා කියපු දෙයක් හරියට ආකාශ නෝනායි කොල්ලව පාවිච්චි කරා නෝනාගේ පව් වහගන්න නෝනා මගේ කොල්ලව පාවිච්චි කරා නොදකින් ඔහොම නිලිකා මොකටද නෝනා තමුසේ මේ දැන් අසංකට කෝල් කරලා මගේ අසංකේ ප්‍රශ්න විසඳන්න ඕනේ අනුන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් මම මෙහෙම ඉන්නවා මේ